ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ මචන් ඉන්නවා මචන් කොට පොඩ්ඩක් කතා කරලා යන්න. දැන් ඉතින් ඔයගොල්ලෝ කතා කරන්න ඕන දේවල් කතා කරලා ඉවරයිනේ නේ. තවත් මොනවද කතා කරන්න තියෙන්නේ? අයියෝ මගෙත් එක්ක ඔරොප්පුවෙන් කතා කරන්න. නෑ නෑ නෑ. එහෙම ඔරොප්පුවන්නේ නෑ. මං කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩක් බලාගන්න. මචන් අයියට මචන් නැගේ වැඩක් බලාගෙන ඉඩ දෙන්න. ආ ඩින්ඩින්. ඔබ කොයි වෙලාවද? මේ දැන් ආවතර මොකද මචං ගෙදරින්ගේ තත්ත්වය අවුලක් නැද්ද? උදේත් හොස්පිටල් එකට ගිහිල්ලා ආවේ. එහෙම ඉතින් කියන්න කියලා අවුලකුත් නැහැ, කියන්න කියලා හොඳකුත් නැහැ. දැන් ඉතින් බලන්න ඕනේ උඹ හොරෙන් හොරෙන් කරපු වැඩේ ජෙනුවින් පිට කරන විදිය. විහාර මිසුත් උදව් කරයි. മന്ത്രിතුමත් කිව්වා මාක් කරේ සපෝට් එකක් දෙන්නම් කියලා. අපි ඒ පැති වලින් බෙහෙත් වලට ඕනේ සපෝට් එකක් ගමු. අපිත් ඉතින් කීයක් කීයක් කරේ එකතු කරලා මාක් කරේ ගේමක් ගාමු බා. නෑ මචං. මචං මේ කරපු උදව් හොඳටම ඇති. මචං මෙහෙම ගේමක් ගැහුවේ නැත්තම් මේ වෙනකොට ඩිලාලත් ඇතුලේ මාත් ඇතුලේ එතකොට තේරුම් ගන්න පුළුවන් නේ සඳුත් හොස්පිටල් එකේ ඉන්නකොට තියෙන තත්ත්වය. සඳුර මොකද වෙලා තියෙන්නේ? නෑ ඉතින් ඒ ලෙඩේ ඇටි එහෙම තමයි. හිටපු ගමන් හොඳ වෙනවා, හිටපු ගමන් අමාරු වෙනවා. ඊයේත් එකපාරටම අමාරු වුණා. මම අර විපුලන්තයාගෙන් බේරලා දුවනකොට තමයි මට කෝල් එක ආවේ. ඒකයි මට මචං අයියගේ විස්තරේවත් කියාගන්න බැරි වුණේ. යංකෝ යංකෝ අනගම මං කතා කරමු. මාත් මේ දවස් ටික වැඩක් කරේ නෑ බං. අමු කෝඩයක් සෙට් වෙලා දින්. රසක්කේ. මං ගිහිල්ලා එන්නම්. මගේ වැරද්දක් වුණා නම් මට දහස් වාරයක් සමා වෙන්න. මං එහෙම මිනිස්සුන්ට කරදර කරන්න කැමති මිනිස්සෙක් නෙවෙයි. ඒකයි මං සදුන්ගේ ලෙඩෙත් වහගෙන හිටියේ. ඒත් ඉතින් අන්තිමට සිද්ධ වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයිනේ. සෝරි. මං ගිහිල්ලා එන්නම්. හරි හරි ඉතින් ඔච්චර සෝරි සෝරි කියන්නේ උඹ මොකද්ද බං කරපු වැරද්ද? හරි හරි අයියා. අපි යන්න. කොහ මන්ත්‍රීතුමා? මන්ත්‍රීතුමා නෑනේ. ඒ කොහෙ ගිහිල්ලා? ඒක නම් හරියට දන්නේ නැහැ උදේම ගියා. යන දණක් කිසි ගියේ නැහැ මේ. ඔකනේ තියෙන්නේ. මේ අඩුම ගන්න මටවත් දැන් යන්නේ නැතනක් කියලා යන්නේ නැහැ. මම ඔෆිස් එකට කෝල් කරා. ඔෆිස් එකෙත් නැහැ. මම ඉතින් ගෙදර ඇති කියලා. පොඩ්ඩක් කෝල් අදාල බලන්න. දැන් ඉතින් මෙයා මගේ ෆෝන් කෝල් ආන්සර් කරන්නෙත් නැහනේ. ඔක තමයි කියන්නේ. පස්සේ අං ආවහම මුලින් ආපු කන් අමතක වෙනවා කියලා. කළු පහන්ට කෝල් ඇදලා බලන්න. බලමු අර. මම මේ බැලුවේ මට මේ ලියුම් ටිකකුත් තියෙනවා අත්සන් කරගන්න. මේ ටික අත්සන් කරලා මෙහෙම කියලා බාර දෙන්න කියලා. හලෝ හලෝ ආමේ මම මුල්ලි විතාන മന്ത്രിතුමා ඉන්නවද? ආව් ඉන්නවා. කොහෙද අප්පා ඉන්නේ? මම මේ ගෙදරට ආවා. මේ දහනායක කිව්ව සර් ගියා කියලා. ආව් අපි උදෙන් ආවනේ. කොහෙද ආව කියන්නේ? මේ ඉස්සර වගේ නෙමෙයි. මෙයා දැන් මට යන්නේ නැතන් කියන්නෙත් නෑ. ඒක ඉතින් මට අදාළ නෑනේ. මුල්ලි විතාන මහත්තයා කියන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. මට මේ ලියුම් ඔගේ අතින අත්සන් කරගන්න. කොහෙද දැන් යා ඉන්නේ? දැන් නම් ඉන්නේ කාංචනා මිස්ලායි ගෙදර. තව ටිකින් ඔෆිස් එකට යයි. අප්පට සිරි. එයා එහෙ ගියාද? යකෝ මට කිව්වෙත් නෑනේ. ඒක මන් දන්නේ නෑ ඉතින්. දැන් මෙයා තනිකරම කාන්චනාල ගෙදර යන්නේ මාව කපලා. හරි බලමුකෝ. හරි බලමුකෝ. කොච්චර කාලයක් මාව කපලා ඉන්න පුළුවන් වේද කියලා? දැන් මොකද වෙන්නේ උතන? ඒ දෙන්න පොඩි සාකච්ඡාවක්. මොකද්ද වෙන්න ඕනේ කියන්නකෝ? නෑ. මොකුත් නෑ. මොකුත් නෑ. ඔහොම සාකච්ඡාව කරගෙන යන්න කියන්නේ. දිගටම කරගෙන යන්න කියන්නකෝ. ඒ කියන්නේ මොකුත් නැහැ මන් තිනවා. මැඩම් දැන් ඉතින් ඔහොම කොට කොට ඉන්න. එතකොට ඔක්කොම හරි. මොකද්ද? මැඩම් දැන් ඔය ෆෝන් වල තියෙන ඇප් જાතියක්.
ඒ ඇප් එක මැඩම්ගේ ෆෝන් එකට දාගෙන ෂේප් එකේ සර්ගේ ෆෝන් එකටත් දාගත්තොත් අයිති යන්නේ තැන් හරියටම බලා ගන්න පුළුවන්. මොන යන්නේ තැන්ද? සර් යන්නේ තැන්. දැන් මේ වෙනකොට මැඩම් ෆෝන් එකට මේ ඇප් එක දාගෙන හිටියා කියලා කියමුකෝ. එතකොට මැඩම් මෙන්න මේ විදිහට ඇප් එක ගන්නවා. මෙහෙම ගත්තාම මෙන්න මෙහෙම යනවා පාර. ඒ පාර කෙලීම ගිහලා වැටෙනවා කාන්චනාලයි ගෙදරට. කාන්චනාලයි ගෙදරට? කවුද? පාර පාර. මට මුල්ලි විතාන කියන දේ තේරෙන්නේ නැහැ. ඔන්න ඔය නොතේරුමකම තමයි මැඩම් මන්ත්‍රීතුමාත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ? මන්ත්‍රීතුමා දැන් ඉන්නේ කාන්චනාලයි ගෙදර. දැන්? ඔව් දැන්. මම දැන් තමයි ඇන්ටනාව දාලා බැලුවේ. එයා දැන් ඉන්නේ කාන්චනාලයි ගෙදර. එයා මට කිව්වේ ෆොරින් ඩෙලිගේෂන් එකක් එනවා කියලානේ. හරි ඉතින්. ෆොරින් ඩෙලිගේෂන් එක කාන්චනාලයි ගෙදරටත් එනවද කියලා කවුද දන්නේ? සමහරක් විට පිටරට උන්ටත් පොලිස් සල්ලි දුන්නත් දන්නේ නෑනේ. හැබැයි මැඩම් දැන් මෙයා මටවත් යන්නේ නැතෙන් කියන්නේ. ඔය ගත්තට වැඩක් නෑ. ආස කරන්නේ නෑ මැඩම්. ඔය ආස කරන්නේ නෑ. අනේ දෙකක්. ඇයි ආස කරන්නේ නැත්තේ? ඔය ගියපු ගමනේ මොකක් කර යටි අරමුණක් නැත්තම්. හරි හරි බලමුකෝ. එයා දැන් මටනේ කියන්නේ ස්කිට්සොෆ්‍රීනියා තියෙනවා කියලා. එතකොට එයා මේ එක එක ගෑනුන්ගේ ගෙවල් වල රින්ගන ලෙඩේට කියන නම මොකද්ද දන්නේ? ඒ කිව්වේ මැඩම්. එයා කියන්නේ මට මානසික රෝගයක් තියෙනවා කියලා. එයා ලෑස්ති වෙන්නේ මාව ડોක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න. යන්න නම් එපා මැඩම්. යන්න නම් එපා. මගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගේ යාළුවෙක් එයාගේ වයිෆ්ට පිස්සු කියලා අං ගොඩක් තරම් යාළු. බලින්ම වාහනේක දාගෙන යනකොට මේ ගෑණි මට පිස්සු නෑ යකෝ කියලා මර ලතෝනි දුන්නලු. ඒක දැක්කම ඇත්තටම පිස්සුවක් ගිනු මැඩම් පේන්නේ. මේ ගෑණිට ඇති පිස්සුවක් නෑ. හැබැයි මේ මිනිහා කියන්නේම ගෑණිට පිස්සු කියලා. ගෑණිට පිස්සු කියලා මේ මිනිහා ගෑණියෝ කාමරයකට දාලා වහලා තිබ්බලු. පස්සේ ඇත්තටම ගෑණිට පිස්සු හැදුනලු. මැඩම් මට පේන්නේ දැන් මෙයා ට්‍රයි කරන්නේත් ඒකට. හැබැයි මැඩම්. මැඩම්. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින් සර්ෆ් එක්සෙල් පළමු සේදුමින් ඉතා පහසුවෙන් තද පැල්ලම් ඉවත් කරන කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ සමගින් දැන් රුපියල් 540කට පමණයි. සර්කස් කාරියෝ සන්සිල්ක් ෂැම්පු දැන් තව වැඩි දියුණු වෙලා ප්‍රෝටීන් නැචරල් ඔයිල් සහ විටමින් මුසු ඇක්ටිව් මික්ස් එකකින්. දෙන්නගේ අමු වීම සීපත් වෙන්න මට ඔයාට ටැග් එකක් දෙන්න දිනවා. ටැග් එක කියන්නේ ඉතින් මේ ඇන්ටික් බඩුව. මං ඉතින් වැඩියෙන්ම ලව් කරන්නේ ඇන්ටික් බඩුව වලට. ඉතින් මම ලව් කරන ඇන්ටික් බඩු මම ලව් කරන තව එක්කෙනෙක්ට ටැග් එකක් හැටියට දෙන එකේ ප්‍රශ්නයක් නැහනේ. නේ. ලව් 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 ඩබල් ලව්. ඉතින් අම්බෙන්න වෙලාවක් කියන්නකෝ. ඇයි එහෙම නෙවෙයි ඉතින්. ආවට හම්බෙන්න වෙලාවක් කියන්නකෝ. මං එන්නත් තෑගත් අරගෙන. ඊට පස්සේ අපි හම්බෙලා කෝපි එකක් බීලා කෑම ටිකක් කාලා කතා බහ කරලා කාරිය දන්නේ නැද්ද ඉතින්? අද? කොහෙද ඉන්නේ? නැද්ද මේ 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 හරි 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 එනම් මම බලාපොරොත්තු වෙනවා. හරි හරි මේ මේ කොච්චර වෙලාවකින්ද? හරි 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 එනම් මම බලාපොරොත්තු වෙනවා. හරි හරි ඔව් හරි ඔකේ ඔකේ එනම් මන්දි බා මන්දි බා මන්දි බා එච්චි එච්චි අලුත් එක මොකද්ද කියනම
මේ ඌද මේ කවුද මේ සර් මේ පිස්සු කෙනලට මට මේ නම මතකේනවනේ මේ සඳරුවන් 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 එන්න කියන්න එන්න කියමුට එන්න කියන්න සාප්පස් කරන්න ඕන සාප්පු net me net me net me අම්මේ මේ දැන් එනවා විහාර 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 එනවා හරිද මේ ඔක්කොම අස් කරලා ආයෙ නෑ නීට් එකට සුපිරිට දෙන්න ඕන ඈ හරිද ඇයි ඉතින් සර් ඉච්චර දඟලන්නේ දඟලන්නේ මට ඕන හින්දා සර් මට කතා කරාද ආ මේ 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 ඔක්කොම ටික අස් කරලා ආයෙ නෑ ඔක්කොම අතු ගාලා කරලා නීට් එකට සුපිරිට දෙන්න ඕන ඈ දැන් එනවා තව ටිකකින් ජනප්‍රිය නිලියක් එනවා අර ඊය අපේ කරානේ ඕය තමයි ඉතින් ඊය අපි අස් කරලා තිබ්බේ නෑනේ නෑ ඊය අස් කරේ නෑ ඊය අපි වෙන තාලයකට අද එන්නේ වෙන තාලයකට තාලයකට කියන්නේ මේ මගේ ප්‍රශ්න අහන්න තෝ යකාසන් තෝ කියන්නේ කරනවායි මම ගෙදරට යනවා පැය භාගෙන් එනවා වෙනද මත් දාගෙන එනකොට අස් කරලා තියපන් එහෙම නොවුනොත් බස් එන්න බලන්න ඉන්නපන් හරිද මම යනවා මම යනවා වැඩි බලන්න කරවන්න බබුලත් අප්ප මේ සීන් එක නෑ 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 මේ මට දැනගන්න ඕනේ ඔයාට උන් එක්ක ඔච්චරටම තියෙන සම්බන්ධය මොකද්ද කියලා මම්ම කොට දෙවි තම්සෙඩේ එක කියන්නේ එහෙම කතා කරන්න එපා නෝ ඔයා ඔයා කතා කරන විදිහ වැරදි බබා ඔයා දන්නව මං ඔයාට කොච්චර ආදරෙයිද කියලා මේ ඕයි තම්සෙට මං කලිනුත් සැරයක් කියලා තියෙනවා ඔය වචනේ මාත් එක්ක කියන්නෙන් එපා කියලා තමුසේ කටින් ඕක හෙද්දින් මට අපිරියයි ඔයි කරුණා කරලා තියපන් ෆෝන් එක නෑ නෑ මට මේක දැනගන්නම ඕන කොහොමත් ඔය සෙට් එකත් එක්ක අපේ ඇරියස් එකක් තියෙනවා ඒක දන්නවනේ මට දැනගන්න ඕනේ ඔයා මොකටද උන්ට ඔච්චරම කමෙන්ට්ස් දාන්න කියලා කමෙන්ට් දාන්න ඒ මගේ යාළුව නිසාද උඹ මේක ප්‍රශ්නයක් කරගන්න එපා මේ යාළුවෝ උන් කොහොමදනේ වාගේ යාළුවෝ වෙන්නේ මේ ලෝකෙින් ඕනම එකෙක් මගේ යාළුවෙක් වෙන්න පුළුවන් අනු උන් ඇවිල්ලා පාරවල් වල නැට්ට ගොබ්බ සෙට් එකක් ඒ ළමයි පාරවල් වල නැටුවට තමුසෙට වැඩි ඒ ළමයිට ක්වොලිටි එකක් තියෙනවා. ඒ නිසා නිකන් තමුසේක අදාළ කරගන්න එපා. හරි හරි බලනවාකෝ මම මේ පාර ඕකුන්ට රිටර්න් එක දෙන්නේ තමුසටත් එක්ක උණ ගන්න. හරි හරි අපි බලමුකෝ කාට දුන ගන්නේ කියලා. මේ මන් තියෙනවා. මට තමුසෙත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ. අනුන් මට දැනගන්න ඕන එදා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා මට කතා කරපු එකත් ওই සෙට් එකේ මේකෙද්ද කියලා. උන්ගේ තමයි මට එතන බෝයිෆ්‍රෙන්ඩ්ස් තුන් දෙනෙක් ඉන්නවා මොකද වාඩ බෝයිෆ්‍රෙන්ඩ්ලා තුන් දෙනෙක් ඉන්නවා ඒ බෝයිෆ්‍රෙන්ඩ්ලා තුන් දෙනෙක් වාට වැඩි නැද්ද ආ බබා අනේ මේ පවුන දී තියපන් බම් ෆෝන් එක තමුසේ ආයෙ මට කතා කරන්න ඉන්න එපා හරි ඉතින් මන්ත්‍රීතුමා හිටියේ කියලා මට ආව හම්බ වෙන බැරි කමක් නැහැ නේ මන්ත්‍රීලා දැනගන්න ඕනේ යාගේ ත්‍රස්තවාදී වැඩ මට කාංචනාව හම්බ වෙන්න ඕනේ. එයා මගේ මහත්යව පැහැරගෙන ආවා. දැන් එයා ගෙදර ඉන්නවනේ. අනේ මට යව හම්බ වෙන්න ඕනේ නැත්නම් මෙතන දෙවනත් කරනවා. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. මන්ත්‍රීතුමා එක්කනේ ඉන්නේ. හරි මං කතා කරලා බලන්න. ඔකිට හෙන ගහනවා මේ කරන අපරාධවලට. උන්ගේ අම්මා තාත්තා මරපුවෙ උන් හොයා ගන්න ඕනේ. ඒවට මගේ අහිංසක මිනිහා පල්ලි නෑනේ. හරි හරි දැන් සද්දන පොර ඉන්නකෝ ගියාන එක්කන් ඉන්න. අනේ මල්ලි මේ ගෑණි මගේ මිනිහාව මරලාද දන්නේත් නැහැ. ඕගොල්ලෝ පොඩ්ඩක් මේව ගැන හොයලා බලන්නකෝ. ඇයි මෙහෙම මුත් මිනිහේ මරන්න දෙන්නේ? කැලින් ස්නාන කලාව. බයි කැලින් මගේ. නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින්. හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෑයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ජෙනුයින් මිල පෙරලියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. සර්කස් කාරියෝ.
කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතිය සෑම මාසයකම මිලියනපතිය තව කවුද එක්කත් කැවිලින් වෙනනම් කවුරුත් පේන්න හිටියේ නෑ දැන් හම්බෙන්න බෑ කීපෝ එඩෙන්නේ කිය ඒ මොකටද මං කිව්වේ යට එන්න කියන කියලා හැවිල මොනව කතා කරන්නේ මම වට කිව්වනේ වගීල කියන්න යට එන්න කියලා මන්ත්‍රීතුමා මේක මගේ ගෙදර ඒක මන් දන්නවා වගීන් කියන්න යට එන්න කියලා මන්ත්‍රීතුමා දැන් මං තීරණ දීලා ඉවරයි ඔයා ගිහිල්ලා යට එන්න කියලා යන්න ඔයා කොහොමද මන්ත්‍රීතුමා මගේ දේවල් ගැන තීරණය කරන්නේ මට පුළුවන් එහෙම කොහොමද පුළුවන් වෙන්නේ ඒ දැන් ගත්තේ ඒ විදිහට තමයි ඔයා මාව විනාශ කරනවා ඔයා විනාශ වෙන්නේ මේ මිනිස්සේ කට වැවුවේ නැත්තම් මං කියන්නේ ඒ විනාශ නෙවෙයි අනේ කාංචනා අනේ මට මගේ ඉන්දිකව දෙන්න අනේ මං ලකු දෙක අල්ලවන් දෙන්නම් කාංචනා අනේ අර සමාව දෙන්න අනේ කාංචනා මේ මනි ශබ්ද ඔගොල්ලෝ දැන් යන්න මේ මන්ත්‍රීතුමා නේද මෙයා මගේ මහත්තයාට හොඳටම ගහලා අරගෙන ගියා මෙයා හදන්නේ මගේ මහත්තයාව මරලා දාන්න දැනටමත් මරලාද දන්නේ අනේ මන්ත්‍රීතුමා මං කකුල් දෙක අරලා වන්දින මට මගේ මහත්තයාව බේරලා දෙන්න මේ මං උඹට උඹේ මහත්තයාව දුන්නොත් උඹට පුළුවන් ද මගේ මැරිච්ච අම්මවයි තාත්තයා මට ගෙනලා දෙන්න හ්ම් කාංචනා පොඩකින් ඔයාගේ මහත්තයා ඉන්නේ මෙයා ළඟ නෙමෙයි. එයා ඉන්නේ මල් ළඟ. මම ඔයාට ඉක්මනට යව දෙන්නම්. ඒ කියන්නේ? ඔයාගේ මහත්තයා නම ඉන්දිකනේ. එයා දැන් ඉන්නේ මල් ළඟ. හෙට අනිද්දාට මම ඔයාට එයාට කතා කරන්න chance එකක් කරන් දෙන්නම්. ඒකින්ද දැන් කරුණාකරලා මෙතන කරදර කරන්න තුව යන්න. ඒ වුණාට එයාව අරන් ගියේ මෙයා. හරි. එයාව අරන් ගියේ මෙයා වුණාට දැන් එයා ඉන්නේ මල් ළඟනේ. ඔයා යන ගමන් security එකෙන් මගේ number එක ඉල්ලගන්න. ඉල්ලගෙන මට call එකක් දෙන්න. මං හෙට අනිද්දාට එයාට කතා කරන්න chance එකක් කරන් දෙන්න. ඒ වුණාට මට විශ්වාස නැහැ. මේ ආරංගියේ මිනිස්සු කොහොමද මන්ත්‍රීතුමා ළඟ ඉන්නේ? ඔයාට ඒ පඬිතකම් වලි වැඩක් නැහනේ. මං ඔයාට කිව්වනේ ඉන්දිකින් මල් ළඟ කියලා. ඔයා හෙට මට call එකක් දෙන්න. මං ඉන්දිකට ඔයාට කතා කරන්න chance එකක් කරන් දෙන්න. ඒ කියන්නේ ඉන්දිකෝ මැරුවේ නැද්ද? ඒ කියන්නේ දැන් තමුසිර ඕනේ ඌ මරන්නද? නෑ නෑ එහෙම නෑ. හරි. දැන් ඔයා යන්න. යන ගම මගේ number එක ඉල්ලගන්න. හැබැයි එහෙම ඒ ගීල මේක කියවන්නෙම නෑ මේක ඔයා විතරක් දැනගත්තම ඇති මේක වෙන කනකට ගියොත් ඉන්දික ගැන තියෙන අදහස නැති කරගන්න වෙයි තේරුණාද තේරුණා සර් ඊදෙමඩ මේක තියාගන්න බය වෙන්න එපා ඔයාගේ මහත්තයා ඉක්මනට ගෙදරයි ගන්න ගන්න අනේ බුදුබවත් වෙනවා සර් මම පොලිසිය ගියෙත් නැත්තේ මාවත් මරයි කියන බයට. දැන් හරිනේ. යන ගම මගේ නම්බර එක ඉල්ලගෙන යන්න. පලයන්. අනේ මැඩම්. පින් සිද්ධ වෙනවා මගේ මහත්තයාගේ ජීවිතේ බේරුවට. යන්න. මේ සීන් එක සීරියස් ගන්න ඕනේ හොද? අපි මොකටද බං ඔබේ කෙහෙල් මා සීරියස් ගන්නෙ? ඒ එම කතා කරන්න එපා. උඹට මතකයි ආ? උඹට මතකයිනේ? එදා උන් හෝටලෙට ඇවිල්ලා උඹට හොඳටම ගැහුවා. ඊට පස්සේ උන් මෙතනට ඇවිල්ලා මෙතන වර්ක්ෂොප් එක කර කර ඉඳිපො කොල්ලෝ කල්ලන්ට උන්ගේ දර්ශනේ දැම්ම. අර බැනලා දාපු එක පැනලා ගියා. මුන්ට රිටර්න් එකක් දෙන්න ඕනේ උඹ. රිටර්න් කෙසේ වෙතත් මචං මේ වැඩ ටික ඉවරලා විනෝදාශයක් හැටියට උන්ගේ හොම්බට දෙකක් අනින්න ඕනේ. ඒක ඇඩ්‍රස් එක හොයන්න. විතෝයේ මේ අනුකිකි කනෙක්ෂන් පෙනෙක්ෂන් වැඩ නැහැ බං
හැබැයිවා ඔය අනුකුවේ කනෙක්ෂන් කියන්නේ කාංජනාය කනෙක්ෂන්ම තමයි. ඒ කාංජනාය හයියලා දෙන්නේ මොකක් අපිට ගැහුවේ නෑ. මේක මම හොයනවා. මොකද අනුමට කෝල් කරලා කිව්වා එයාට බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා 3 දෙනෙක් ඉන්නවා කියලා. අපි දන්නේ නෑනේ බං. එදා මට කතා කරලා මට ටෝක් කරපු එකත් ওই 3 දෙනාගෙන් එකෙක්ද කියලා. අන්න පුතා CID පාරක් දාන චාන්ස් එක. ඔබට කතා කරපු ගාය වොයිස් එක මතකද? ඔව්. ගේ වොයිස් එක ටිකක් ගොරෝසුයි. මැඩම් මේ හදිස්සියේ කොහෙවත් යන්නද? ඔව් පොඩි ගමනක්. මේ mantritumayම හම්බ වෙන්නේ නෙවෙයිනේ. අපේට මෙහෙන් යනවා. අපිට ෆ්ලැට් එකෙන් ගියක් හම්බුණා. අපි බැලුවේ හෙටම යන්න. හොඳයි හොඳයි සුවඳ සුවඳ සුවඳ. හොඳයි. සුවඳ මොන? සුවඳ නේ perfume perfume. හොඳයි. ආ මේ අද මෙහෙ ආවා කියලා වයිෆ්ට කියනවද? අර වයිෆ් කෙනෙක් නෑ. මුට කියන්නේ භූතය කියලා. මේ භූතය වගේ ඉන්නේ නැතුව කියලා කලිසමක් දාගෙන දැන් අර ළමයි එනවා. කො කාන්චනා ගෙදර ඉන්නවද?